එතකොට දැන් මට දීලා තියෙන මට යෝජනා කරපු මාතෘකාව තමයි මේ ප්‍රතිව්‍යුහකරණය සහ ප්‍රසස්තකරණය කියන්නේ මොකක්ද අපේ රටේ ණය පිළිබඳව මොකද අපි මීට කලින් දැනගෙන හිටියේ නෑ මේ ප්‍රසස්තකරණය හරි ප්‍රතිව්‍යුහකරණය හරි කියලා කතාව අපි මෙච්චර කල් දැනගෙන හිටියේ ණය ගන්නවා පොලී ගෙවනවා කියලා නේද ණය ගන්නවා පොලී ගෙවනවා ණය වාරික ගෙවනවා මෙතන බැංකු වල අයට මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි තේරුම් ගන්න මොකද බැංකු පද්ධතිය ඇතුලේ තමයි අපේ රටේ දේශීය ණය හුඟක් පොලියට දෙන්නේ ඒතර බැංකු පොලි අනුපාත පිළිබඳව අපි දන්නවා හැබැයි දැන් මේ අපේ රටේ ණය පිළිබඳ ප්‍රශ්නෙත් එක්ක තමයි ණය ප්‍රතිව්‍යුහකරණය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිව්‍යුහකරණය කියන එකේ සාමාන්‍ය තේරුම ගත්තොත් අපට තේරෙනවා තියෙන දෙයක් නේද රීස්ට්‍රක්චරින් ස්ට්‍රක්චර් එක වෙනස් කරලා නැවත අලුත් ස්ට්‍රක්චර් එකක් අලුත් තත්වයක් නිර්මාණය කරන එක අලුත් විදියකට හදන එක හැබැයි ප්‍රසස්තකරණය කියන එකේදී ඔප්ටිමයිසේෂන් කිව්වොත් ඒකෙන් තියෙන්නේ අපි තියෙන තත්වය හොඳ තත්වයකට පත් කරගන්න එක හොඳ තත්වයකට පත් කරගන්නවා යහපත් තත්වයකට පත් කරගන්න. එතකොට අපට ඇත්තටම තාම තේරෙන්නේ නැහැ මේ වචන දෙක මේ ණය ක්‍රියාවලියට මේ ආණ්ඩුව කොහොමද යොදාගන්නේ කියලා. මට පුජ්‍යලිකව තේරෙන දේ නම් තියෙන්නේ මේක ප්‍රසස්තකරණයවත්, ඒ කියන්නේ රීස්ට්‍රක්චරින්වත්, ඔප්ටිමයිසේෂන්වත්, ප්‍රතිව්‍යුහකරණයවත් නෙමෙයි මේ කරන්නේ කල් දාගෙන ඉන්නේ. මම ඒක හිඳ මේකට මගේ වචනයක් පාවිච්චි කරනවා පෝස්ට්පෝන් කරණය. ණය පෝස්ට්පෝන් කරණය කරගන්න. ණය කල් දාගන්න. අර්බුදේ කල් දාගන්න. මම එහෙම කියන්නේ ඇත්තටම මේ අපේ මේ රටේ මේ අර්බුදයට පත් වුණ ඉතිහාසය ගත්තොත් පොඩ්ඩක් ඔබතුමාලට මේක හොඳට පැහැදිලි වෙනවා. අපේ රට ගත්තොත් ලෝකෙට ණය දෙන්න පුළුවන් රටක් මිසක ලෝකෙන් ණය ගන්න ඕන රටක් නෙමෙයි. අපේ මේ ආසියානු ආර්ථිකය ඇතුලේ අපි භෞතික වශයෙන් පුංචි රටක් තමයි. හැබැයි අපි කියන්නේ ලෝකෙට ණය වෙන්න ඕන රටක් නෙමෙයි. ලෝකෙට ණය දෙන්න පුළුවන් රටක්. ලෝකෙන් ණය ගන්න ඕන රටක් නෙමෙයි ලෝකෙට ණය දෙන්න ඕන රටක්. හැබැයි අපේ රට මෙතෙක් පාලනය කරපු මේ දේශපාලනේ වැරද්ද නිසා 75 අවුරුද්දක වැරදි දේශපාලන තීන්දුව తీරන නිසා අපට සිද්ධ වෙලා තියෙනවා ලෝකෙට ණය වෙන්න ධර්ම කොච්චරද කිව්වොත් අද අපිට ණය ගෙවා ගන්න බැරි මට්ටමට අපි ණය වෙලා තියෙනවා ණය ගෙවා ගන්න බැරි මට්ටමට අපි ණය වෙලා තියෙනවා ණය වාරිකවල පොලිය ගෙවන්න බැරි මට්ටමට අපි ණය වෙලා තියෙනවා පිට රටකින් LC එකක් විවෘත කරගන්න බැරි මට්ටමට අපි ණය වෙලා තියෙනවා අපේ බැංකු පද්ධතිය අපේ මූල්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න බැරි මට්ටමට ණය වෙලා තියෙනවා අපි දන්නවා අපේ ඉතිහාසයේ අපි ආණ්ඩුකරණය කරද්දී පෞද්ගලීකරණය කියන වචනේ ආවා 77න් පස්සේ. එතන පෞද්ගලීකරණයට ලක් කරේ පහුගිය කාලේ ආයතන තමයි. වතු සමාගම් ටික, ඊළඟට ටයර් සංස්ථාව, පිඟන් සංස්ථාව, වාණි සංස්ථාව, තුල්හිරිය, ඊට පස්සේ බැල්වත්ත සුගර් එක, තුනිලෑලි සංස්ථාව, තෙල්හා මේද සංයුක්ත මණ්ඩලය, මේ වගේ රාජ්‍ය ව්‍යාපාර හැටියට තිබිච්ච ඒවා පෞද්ගලීකරණය කරා. හැබැයි දැන් අපිට පේනවා ආණ්ඩුව ආයතන පෞද්ගලීකරණය කරන ගමන් දැන් දිස්ත්‍රික්ක පෞද්ගලීකරණය කරන්න පටන් ගන්න තියෙනවා. දැන් ඉන්දියාවට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අත්සන් කරගෙන එන ගෙවුසුම් වල මට පේන හරය තමයි දැන් තනි තනි ආයතන විකුණලා මේ ප්‍රශ්න විසඳා ගන්න බැරි නිසා ඒගොල්ලෝ දිස්ත්‍රික්ක පිටින් රටවල් වලට බාර දෙන්න කතා කරමින් ඉන්නේ. ඒ කියන්නේ ඉන්දියාවට තිරුකුණාමලයේ දිස්ත්‍රික්කේ බාර දෙනවා. තිරුකුණාමලයේ දිස්ත්‍රික්කේ බාර දෙනකොට කියන්නේ නැහැ නේ විකුණනවා හරි අපි දිස්ත්‍රික්කේ ඉන්දියාවට දෙනවා කියලා. ඒකට යොදා ගන්න වචනේ තමයි ඔය ප්‍රතිව්‍යුහකරණය වගේ සංවර්ධනය කිරීම. ඉන්දියාව යොදාගෙන සංවර්ධනය කිරීම. හැබැයි ඉන්දියාව කවදාකවත් කැමති වෙන්නේ නැහනේ මේ ගාල්ල දිස්ත්‍රික්ක සංවර්ධනය කරන්න. එහෙමනම් ඉන්දියාව කැමති වෙන්නේ නැහැ හම්බන්තොට දිස්ත්‍රික්ක සංවර්ධනය කරන්න. මොකද ඉන්දියාවට හම්බන්තොට දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කේ භූදේශපාලනීය වශයෙන් එච්චර වැදගත් නැහැ. ඉන්දියාවට වැදගත්තරක් තියෙන්නේ තිරුකුණාමලයේ. මො තිරුකුණාමලයේ වරාය තියෙනවා. දැනටත් ඉන්දියාව පාවිච්චි කරන තිරුකුණාමලයේ තෙල් ටැංකි ටික තියෙනවා. එතකොට පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තියෙනවා. එතන ආර්ථික මර්මස්ථානයක්. ආර්ථික මර්මස්ථානයක්. ඒ තැනටපත් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි රට ණය වෙච්ච නිසා. මේ ණය ඉතිහාසයේ පොඩ්ඩක් බැලුවොත් එහෙම ඔබට අපිට තේරෙනවා අපේ ණය අර්බුදයට රටපත් වෙන්න බලපාවු ප්‍රධාන හේතුව තමයි නිෂ්පාදන අර්බුදේ. අපේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම. අපි රටක් හැටියට නිෂ්පාදන ආර්ථිකයේ බිඳ වැටුණාට පස්සේ තමයි ණය අර්බුදයට ගියේ. නිෂ්පාදනයේ අර්බුදේ තේරුම් ගත්තොත් 1960 දශකේ 70 දශකේ 80 දශකේ වෙනකම්ම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපේ කෘෂිකර්මාන්තය නියෝජනය කරා 137ක්. 60 දශකේ 37යි 70 දශකේ 28යි 80 දශකේ 27 මට්ටමේ තිබුණා.
ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදනයෙන් පංගුවක් හැටියට ගත්තොත් කෘෂි කර්මාන්තේ 137ක් තිබුණා 1960 දී. හැබැයි 2020 දී 108යි. දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කෘෂි කර්මාන්තේ 108ට බැස්සනම් අඩුතරමේ කර්මාන්ත දියුණුවල තියෙනවා නම් සාධාරණයිනේ. කෘෂි කර්මාන්තේ වෙනුනට කර්මාන්ත දියුණුවල. එහෙම වෙලක් නැහැ. 1960 දී දල දේශීය නිෂ්පාදනයෙන් 16 23ක් වෙච්ච 23ක් වෙච්ච කර්මාන්ත ශේෂ්ත්‍රය අදත් 26යි. එතන වෙලා තියෙන්නේ මොකද්ද? දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කෘෂි කර්මාන්තෙ බිඳ වැටිලා ඒ අවස්ථාව ගිහිල්ලා තියෙන්නේ සේවාවලට. සේවාර්ථිකයට. දැන් ඔබ ඔබ නියෝජනය කරන්නේ තේ සේවාර්ථිකේ බැංකු ශේෂ්ත්‍රය. බැංකු පද්ධතිය, මූල්‍ය පද්ධතිය, ගබඩාකරණය, රක්ෂණය, ප්‍රවාහණය මේක තමයි සේවාර්ථිකේ. හැබැයි සේවාර්ථිකේ පවතින්නේ නැහැ නිෂ්පාදනාර්ථිකයක් නැතුව. දැන් ඔබ ඔබ කල්පනා කරලා බලන්න බැංකු ශේෂ්ත්‍රේ පවතින්නේ නැහනේ නිෂ්පාදනයක් නැත්තම්. බැංකු ඕන මොකටද අපිට? නිෂ්පාදනයේ පවත්තගෙන යන්නේ. ඒ නිෂ්පාදනාර්ථිකේ බිඳ වැටුණාට පස්සේ ප්‍රවාහණේ, ගබඩාකරණේ, රක්ෂණේ, මූල්‍ය පද්ධතියේ වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි වෙලා තියෙන්නේ මොකද්ද? අපේ නිෂ්පාදනාර්ථිකේ බිඳ වැටගෙන සේවාර්ථිකේ නැග්ගගෙන. ඒ සේවාර්ථිකේ කියලා මේ ඉලක්කම මොකද්ද මේ දලදේශීය නිෂ්පාදනයේ පෙන්වන්නේ? දලදේශීය නිෂ්පාදනයේ මේ පෙන්වන්නේ ඉලක්කම්. බැංකු ඉලක්කමක් පෙන්වනවා. බැංකු වලින් දලදේ GDP එකට දායකත්වය. ඒ අනුව තමයි අපි ඊළඟට කියන්නේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇතුළත ආර්ථික වර්ධන වේගය. දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇතුළත අපනයන. දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇතුළත ණය. දලදේශීය නිෂ්පාදනයේ අපි ඔක්කොම මේ අනුපාතය හදාගන්නේ. හැබැයි දලදේශීය නිෂ්පාදනයේ සංයුතිය ඇතුළේ බැලුවම පස්සේ අපි නිෂ්පාදනයේ පංගුව තියෙන්නේ 10%කට වඩා අඩු වෙන්න. කල්පනා කරගන්න මොකද වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට කර්මාන්ත බිඳවැටීමේ ප්‍රතිඵලයක් හැටියට ඇත්ත වටිනාකම් නිෂ්පාදනයක් ආර්ථිකය ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් නිෂ්පාදන අර්බුදයක් අපට තියෙනවා. නිෂ්පාදනයේ කඩාවැටීමේ අර්බුදයක් තියෙනවා. ඒකට මෙතෙක් මේ රට පාලනය කරපු සියලු ආණ්ඩුකරණයන්ගේ ප්‍රතිපත්තිමය දායකත්වයක් තියෙනවා. මම මේක තවත් පොඩ්ඩක් සරල කරලා කියන්නම්. 1977 විවෘතාර්ථිකය එනකොට ඔබට මතක ඇති විවෘතාර්ථිකෙත් එක්ක ආපු දේවල් මොනවද කියලා. විවෘතාර්ථිකෙත් එක්ක ආවනේ මේ මයිසූර් පරිප්පු ආවා. ෆ්‍රිජ් එක ආවා, ටීවී එක ආවා, වොෂින් මැෂින් එක ආවා, කැසට් එක ආවා නේ. අර අපි ඒ දවස්වල දකින මේ පලිගුමෙනිගේ ටෙලිනාට්‍ය මතකද? ජාතික රූපවාහිනිය ගියා පලිගුමෙනිගේ ටෙලිනාට්‍ය. හරිද? එතන ඒ පලිගුමෙනිගේ ටෙලිනාට්‍ය හිටියා සූරසේන කියලා කෙනෙක්. එයා එන්නේ පිටරට ඉඳලා එනවා නේද? අර කැසට් එක කරේ තියන් එන්නේ අලුත් ඇඳුම් ඇඳලා එනවා. එයා අර ළිඳ ළඟ ඉන්න මිනිසුන්ට ගම්මේ දාන් අඳින මිනිසුන්ට ඇවිල්ලා නේ පට්පට් සම්තින් හොයන්න ක්‍රමයක් කිව්වා. අන්න ඒක තමයි විවෘතාර්ථිකේ. පට්පට් සම්තින් හොයන ආර්ථිකයක්. මෙද පෙරදිග යන එක බඩු බාණ්ඩ පුරව ගන්න එක ඇත්තටම විවෘතාර්ථිකයේ ප්‍රතිඵලයක් හැටියට මේ අධිපාරිභෝජන සංස්කෘතියකට අපි ගියා. හැබැයි එදා විවෘතාර්ථිකේ හානි කරපැත්ත හැටියට මම ශිෂ්‍යෙක් හැටියට ඉන්නකොට මම දැකපු දේවල් තමයි මුලින්ම ආවා අපිට මතකයි ජැක්පොට් ඩිස්කෝ ඩාන්ස් 80 දශකේ මුල. එතකොට ජැක්පොට් වෙනකොට ඩිස්කෝ ඩාන්ස් වෙනකොට අර මිතුන් චක්‍රවර්තිගේ නේද චිත්‍රපටි බලනකොට අපි හිතුවා විවෘතාර්ථිකේ හානි කර දේ මේක තමයි කියලා. අද 90 දශක වෙනකොට ආව හෙරොයිනුයි එඩ්ස් කියන රෝගියයි. එතන ගම්වල හෙරොයින්. එතන හෙරොයින් ගහලා ඉන්නවා කියලා කෙනෙක් දැක්කම නිකන් හරියට අපිට ඇට සැකිල්ලක් වගේ පේ. හෙරොයින් කුඩු ගහන කෙනෙක් නේ. එතකොට ඒ තේමාව එඩ්ස්. හැබැයි ඒ එඩ්ස් හරි හෙරොයින් හරි ජැක්පොට් හරි ඩිස්කෝ ඩාන්ස් හරි කියන ඒවා මිනිසුන්ට තිබුණා කැමති නම් බාර ගන්න පුළුවන්. නැත්තම් නිකන් ඉන්න පුළුවන්. ඒ කාලේ අපිට මතකයි අර හොරට ගිහිල්ලා කොල්ලෝ බැලුවා බ්ලූ ෆිල්ම්. ඒ කියන්නේ බ්ලූ ෆිල්ම් බලන ඩෙක් දාලා තියෙනවා. ඩෙක් දාලා තියෙනවා. එතකොට දැන්වලත් පෙන්නනවා හොඳ චිත්‍රපටියක් පෙන්නනවා කියලා බෝඩ් එක දාලා හැබැයි බ්ලූ ෆිල්ම් පෙන්නනවා. කැමති නම් බලන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ විවෘතාර්ථිකේ අපි ගොදුරක් වෙනවද නැද්ද කියන එක තෝරා ගැනීමක් තිබුණා මිනිසුන්ට. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? දැන් මේ 21 වෙනි සිය වසරේ 2023 දී අපිට මොකද වෙලා තියෙන්නේ? විවෘතාර්ථිකේ ගන්නවද නැද්ද කියලා තෝරා ගැනීමක් තියෙනවද? ඉස්පිරිතාලේ බේත් ටික නැහැ. ඈ? ලෙඩ වුණොත් මොකද වෙන්නේ? අපි කැමති නම් බේත් නොබී ඉන්න පුළුවන් නැත්නම් එහෙම බෑ. දැන් මරණය තෝරගන්න වෙලා තියෙන මිනිස්සු. ඉන්ජෙක්ෂන් එක ගහගන්න විදියක් නැහැ. දරුවන්ට ඉස්කෝලේ යන එක අනිවාර්යෙන් යන්න බැරි වෙන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. අධ්‍යාපනයේ දෙන එක දරුවන්ගේ මර උගුලක් දෙමව්පියන්ට. දැන් ඒ ලෙවල් පන්තියට යවන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට ගුරුතුමියක් කතා කළා මාතර ඊයේ පෙරේදා. විශ්‍රාමගිය ගුරුතුමියක් සෙන්ට් තෝමස් එක ළඟ ඉන්න. එතුමිය මට කතා කළා අහනෝ මන්ත්‍රීතුමා දැන් මේ ළමයි උදේට ඉස්කෝලේ යනවා පේන්නේ නැත්තේයි කියලා. ඔබ ඔබ නිරීක්ෂණය කළ නැද්ද එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. වෙනදට අපි උදේ 6:00 ඉඳලා 7:00 වෙනකන් පාරයිනේ බලාගෙන ඉන්නකොට කිරි කොක්කු වගේ ළමයි ඉස්කෝලේ යනවා පේනවනේ. දැන් බලන්න එහෙම උසස් පෙළ පන්තියේ ළමයි යනවද කියලා ගොඩක්.
දැන් ළමයි පාසල් හැර යෑමේ වේගය වැඩි වෙලා තියෙනවා. දෙමව්පියන්ගේ කැමැත්ත ළමයි පාසල් යන එක නෙමෙයි නොයන එක. බෙහෙත් බොන්න බැරි වෙලා තියෙන මිනිස්සු. දැන් අර මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ ගත්තොත් එහෙම අද ගමක මත්ද්‍රව්‍ය නැති තැනක් නැහැ. තෝරන කියොත් මත්ද්‍රව්‍ය බොන කෙනායි නොබොන කෙනායි අපිට වැඩියෙන්ම තෝරගන්න වෙන්නේ කවුද? නොබොන අය නෙමෙයි බොන අය. නේ කොහොමද තෝරන්නේ? බෑ. අයිස් තියෙනවා, අරව තියෙනවා, මේවා තියෙනවා, ඔක්කොම තියෙනවා. බ්ලූ ෆිල්ම් එක හෑන්ඩ් ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. නැද්ද? අද බ්ලූ ෆිල්ම් හෑන්ඩ් ෆෝන් එකේ තියෙන්නේ. ගෙදර ළමයා ඉගෙන ගන්න ළමයා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නේ මොකක් කරනවද කියලා දන්නේ නැහැ. තෝරා ගැනීමක් නැහැ අද. විවෘතාර්ථකේ හානිය බාර ගන්නවද නැද්ද කියලා තෝරා ගැනීමක් නැහැ. එතකොට එහෙම තියෙනකොට රට කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මම කියන්නේ ඒකයි. දැන් මම හැමදාම කියන දේ මට මේක මගේ මාතෘකාවට අදාළ නුඟක් පිටුපස්සට සදලා සමා වෙන්න අවස්ථාව දෙන්න මට. මගේ තාත්තා ජීවත් වෙනකොට අපට පාර කියුවේ නෑ තාත්තා GPS එකකින්. මැප් එක දාගෙන යන්න දන්නේ නෑ. තාත්තා පාර කියනකොට පාර කියන්නේ කොළඹට ගිහිල්ලා අරහිලා මෙහෙම යන්න කියලා. හරි. එතන තාත්තගේ මගේ තාත්තා නැති වෙන කාලේ මගේ ජීවිත කාලය අතරේ ලොකු පරතරයක් නෑ නේ වයස. මේ තාක්ෂණයේ බෙදා හදාගන්නකොට හැබැයි මම මගේ ළමයින්ට පාර කියන්නේ මැප් එක දාගෙන යන්න කියලා. තාත්තා ටෙලිෆෝන් කරනකොට ටෙලිෆෝන් කළේ තැපැල් කාන්තෝරුවට ගිහිල්ලා. එතන කරකවලා බැරි වුණෝදින් නිකන් ඉන්නවා. හරි. හැබැයි දැන් මම ෆෝන් එකෙන් තමයි ඔක්කොම කතා බහ යන්නේ. අපේ තාත්තා වැඩිහිටියෙක් වෙන කාලෙත් අපේ ගමේ කවුරු හරි රට ගියෝදින් එයා රට ඒ රටට ගියාද කියලා හොයාගන්න වෙන්නේ අර සුදු පාට නිල් පාට ලියුම් කවරෙන් ෆොටෝ එකක් ආවොතින්. ලියුමක් ආවොත්. නැත්තම් දැනගන්න විදියක් නැහැ. හැබැයි මම එහෙම නෙමෙයි. මම රට යන ගමනුත් ගෙදරට කතා කරන්න පුළුවන්. ප්ලේන් එකේ ඉඳගෙන. නේ? වීඩියෝ කෝල් එකකින් කතා කරන්න පුළුවන්. එතකොට වීඩියෝ තාක්ෂණේ, පරිගණක තාක්ෂණේ, හෑන්ඩ් ෆෝන් එක, GPS මේ ඔක්කොම අපට ලැබුණා. හැබැයි ඒ ලැබිච්ච තරමට අපි රට සංවර්ධනය වෙලා නැහැ නේ. ඒ ලැබිච්ච තරමට රට දියුණු වෙලා නැහැ. රට මිනිසු ණය වෙලා දුප්පත් වෙලා බෙහෙත් ටික බොන්න බැරි විදියක් නැතුව ජීවත් වෙන විදියක් නැතුව ඒතර මොතනද ප්‍රශ්නේ තියෙන්නේ? තාක්ෂණයේ විද්‍යාව දියුණුවාට වැඩක් නැහැ. ඒක ප්‍රතිලාභයේ මහ ජනතාවට ලැබිලා නැහැ. ඒ අතර තමයි ණය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ණය ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. ණයවල ඵලදාාවක් අරගෙන නැහැ අපි. මම ඒක උදාහරණ කිහිපකින් ඔබට කියන්නම්. 1977 දී ඒ කියන්නේ 60 ඉඳලා 77 වෙනකන් කාලය අනුව ගත්තොත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ තිබුණ 77 දී බිලියන 36.4. ඒ කියන්නේ සාමාන්‍ය වර්ධන වේගය තිබුණේ අවුරුද්දකට, ඒ කියන්නේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩිවීමේ වේගය 3.25යි. එය 1977 දී අපේ රටේ ණය තිබුණා රාජ්‍ය ණය බිලියන 24.9ක්. දළ දේශීය නිෂ්පාදනයට වඩා ණය අඩුයි. හැබැයි ණය වැඩිවීමේ වේගය ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද 77 දී තිබුණේ 2.33යි. ඒතර ආර්ථික වර්ධන වේගයට වඩා ණය වර්ධන වේගය පල්ලෙහැන් තිබුණේ. ඒතර බයක් නැහැ. මොකද ණය වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් නිෂ්පාදනය වැඩි වෙනවා නම් ඒ කියන්නේ ඒ රටකට ඒක ණය බයක් නෙමෙයි. බරක් නෙමෙයි. ඇමරිකා එක්සත් ජනපදයේත් ණයයි. ජපානයේත් ණයයි. හැබැයි ඒ රටවල් ණය උනායි කියලා බය නැහැ. මොකද ඒ රටවල් වල විශාල දළ දේශීය නිෂ්පාදනයක් තියෙනවා. විශාල ආර්ථිකයක් තියෙනවා. ඒ රටේ අපනයනාදෑ විශාලයි. හැබැයි අපේ වෙලා තියෙන්නේ මොකද? දැන් අපේ නිෂ්පාදන වේගයට වඩා ණය වැඩි වෙන වේගෙ වැඩි. ඒක කොච්චරද කිව්වොත් එහෙම මම ඔබට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ පහුගිය මාස 6ට ආණ්ඩුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු මධ්‍ය වාර්ෂික මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව. මේ මධ්‍ය වාර්ෂික මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ 14 වෙනි පිටුවේ හරි පැහැදිලිව කියනවා රටේ ආදායමයි ණයයි තත්ත්වේ. මේ වාර්තාවට අනුව මේ පහුගිය මාස 6 රජයේ ආදායම බිලියන 820යි කෝටි 82000යි. හැබැයි පහුගිය මාස 6 ණය වාරිකවල පොලිය ගෙවන්න විතරක් වියදම් කළා තියෙනවා බිලියන 818ක් කෝටි 81800ක්. ඒ කියන්නේ ණය වාරික ගෙවන්න නෙමෙයි ණය වාරිකවලට පොලිය ගෙවන්න විතරක් රටේ ආදායම වියදම් කළා තියෙනවා. එතකොට රටේ ජනතාව වෙනුවෙන් වියදම් ගන්න තියෙන්නේ බිලියන 2.38යි කෝටි 238යි. කල්පනා කරන්න රටක් ඉස්සරහට යයිද කියලා. රටක් කොහමද ඉස්සරහට යන්නේ එතකොට?
अफे आदाय मदि वार्षिक आदाय मदि नयवारिके वन नयव नयवेच्च तरमे पोलियगे वन अर्बुदे इत यदंट पत्च हेतु अपहुकी दस विघनकाधिपत महोदर की वा मुखा आंड अरगन दियन व्यापृति नायवल वटिनाकम ट्रिलियन अटाई हे भाई ये व्यापृति वल वत्कम वटिनाकम ट्रिलियन देखाई ट्रिलियन आख्यन बिलियन दाहक बिलियन अटदाहाई कोटि अटलाक्ष आई नय वत् व्यापृति वल अरगन दियन हे भाई वत्कंतिये बिलियन दिदाहाई कोटि दिलाक्ष आई सरल की वो मे बिल हदाना भी नया मे बिल हदड़ पास मे फैन दान तीर दान मे मे वहलादा गत प्रमाण नवत वत्कम करो अड़तर मे कि बागे कत्ती एनो मे कि बागे कत्ती एनो दें हेम नये राटे ये तो एट मुखद ऊने विघन काधिपति की कौर अक्त विघन काधिपति की मे प्रकाश चलें नैने आंडू एमती वो रणिल विक्रम सिंह हेत्त हते इंद पार्लिमेंट इन रणिल मे विघन काधिपति के प्रकाशे वेरदी के लिए पै वेरदी की अने मुखद अपेरटे अरगन दिन व्यापृति अरगत् अभी अतिवेगी मार्गोल विरुद्ध ने हे मे व्यापृति वाले अतुल दिन वत्कम प्रमाण कोहित्ती मुखद एक हेतु अतिवेगी मार्ग हदन कोट अतिवेगी मार्ग वाले नायगा नायदेन बैंकोट नायदेन रटरा अतिवेगी मार्ग हदलती अतिवेगी मार्ग हदने के उपदेशन सेवा सभ्या नहीं रटे कलमनाकन सेवा सभ्या नहीं रटे उपकरण टीका गिनलती नहीं रटे वर्गाडिका अस्तमें तो हदलती नहीं रटे मम कोप कमिटी सभापति हटिये विमर्श नहीं कर हेम एक मम दानवा ये अतिवेगी मार्ग वल अस्तमें तो चीन अस्तमें तो आई लंका इंजीनियरों के अस्तमें तो आई गत्तो ලංකාව ඉංජිනේරුවන්ගේ ඇස්තමේන්තු වඩා 100ට 300ක වැඩි චීන ඇස්තමේන්තු. ඒ කියන්නේ හරියට හරිනේ විගණක ආධිපතිගේ තර්කය. ඒ කියන්නේ වත්කම් ප්‍රමාණය වගේ 3 ගුණයක් වෙන ණය. මොකද හේතුව? ඇස්තමේන්තුව 3 ගුණයක්. අපි ණය අරගෙන ණයජ්‍යවල ඒගොල්ලන්ට පරිජ්‍යවල ඒගොල්ලන්ගේ උපකරණත් අරගෙන අවසානයේ අපිට ඉතුරු වෙන්නේ රොඩ්ඩ විතරයි. ඒ පව් ये इतिहासगत भव गिवन्न वेलातीयनो अद पेंशन निकिंग अर्थसाधकार मुदले अद दुप्पत मिनिसुंट बेट्टिकिंग अद समृद्धि अर मुदले ओबलात ओबलागे बैंक वल तीयन अर मुदल वलिंग अद ये इतिहास भव गिवन्न सिद्ध वेलातीयन प्रतिव्यूह करने कियान्ने ओन्न ए भव गेवीम प्रशस्त करने कियान्ने मेन्न मे इतिहास अप्पुरा देशपालक करपु अपे रट वंद करन्न विनाश करन्न सिद्धकर पौगे वणिक पौगे वणिक विनम कूतने विनम कूतने में करान्य अभी जया जयवर्धन गिंदला प्रेमदास गिंदला चंद्रिका भंडार नायक रणिल विक्रम सिंह गिंदला महिंद राजपक्ष लगे बसील राजपक्ष लगे एगोल्लो इतिहास अपुरा सिद्धकर वंचा दूषण होरकांगल नयखंद पौखंद एगोल्ल के वे දංගර විගණකාධිපතිවරයා කියන ට්‍රිලියන 8යි ට්‍රිලියන 2යි වෙනස හොයන්න නම් ලෝකේ පුරා තියෙන ඒගොල්ලෝගේ බැංකු ගිණුම් ටික හෙව්වොතින් ඔය පැන්ඩෝරා ගිණුම් පැනමා ගිණුම් ස්විස් ගිණුම් අන්නේ ගිණුම් වල තියෙන සල්ලි ටික හෙව්වොතින් ඒගොල්ලෝගේ පිට රටවල තියෙන වත්කම් හෙව්වොතින් හොයා ගන්න පුළුවන් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසෙට හම්බෙන්නේ රුපියල් 54000යි පඩිය එයාට කොහොමද පුළුවන්කම තියෙන්නේ පිටරට ලන්ඩන් වල නිව්යෝක් වල නැත්නම් කැලිෆෝනියාවේ මේ අර මහා සුපිරි ධනවතුන් ඉන්න ප්‍රදේශවල ඉඩම් ගන්න ගෙවල් ගන්න මේ 54000න් මහජන සේවයක් සඳහා ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට හම්බෙන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු පඩියක් නා ඔබ කල්පනා කරන්න ඒ අය කොහොමද අර ස්විස්තරලන්ත ගිනුම් වල මෙච්චර සල්ලි තියාගෙන ඉන්නේ ඉතින් ඒකෙන්ද අපි ජනතාවාදී පාලනයක් හදලා ඒ ජනතාවාදී පාලනයකදී ඔබට සහතික වෙනවා
ඉතිහාසයක් පුරා මේ රටේ ජනතාවගෙන් වංචා කරපු හොරකම් කරපු මෙන්න මේ ගනුදෙනු පිළිබඳව පුළුල් විමර්ශනයක් පරීක්ෂණයක් කරලා ඒ සියල්ල නැවත මහ ජනතාවට අත්පත් කර දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්න ඕන. අපි ඒක කරනවා.